දැන් ඔයාලා try කරන්නේ දොස්තර ඉංජිනේරු වෙන්න. මම පැහැදිලිව කියන දෙයක් තමයි පුතේ, දොස්තර කෙනෙක් වෙන්න කලින් ඒ සඳහා වුණු ගුණාංග ටික හදන්න ඕනේ. ඉංජිනේර කෙනෙක් වෙන්න කලින් ඒ සඳහා වුණු qualities ටික ගුණාංග ටික ඔයාලා තුළ හැදින්න ඕනේ. එහෙම නම් තමයි සබාධාමෙන් ඔයාලේ අදාළ තැනට ගෙනියන්නේ කියලා. පුතේ අපිට සමහර තැන්වල හිතෙනවා අපි අධික ලෙස දුක් විඳින මිනිස්සු කියලා. හැබැයි සමහර ලාට පුතේ අපිට වඩා දුක් විඳින මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. හැබැයි අපි දුක් විඳින්න සමහර සාධක එහෙම අපි ගන්න. මොකද අපේ හිත සතුට හිතෙන සිද්ධියයි දුක හිතෙන සිද්ධියයි දෙකම එකපාර වුණොත් අපේ හිත වඩාත් කැමති අර දුක හිතෙන සිද්ධිය හිතන්න. අපි ඒක එන්ජොයි කර කර ඉන්න. දැන් ඔයාලට හොඳම උදාහරණය 8A's වගේ ආපු ළමයි හිතන්නකෝ. එයාට A8යි B1යි කියලා හිතමු. ඒතකොට එයා වැඩිපුර හිතන්නේ මොකක් ගැනද? A8ක් මට ලැබුණා කියන එක නෙවෙයි. එයා හිතන්නේ අයියෝ මට ලක B1 උනානේ. ඒක A1 උනාන කියලා වගේ අපි හිතන්නේ. අර අපි පුතේ දුක ආනයනය කරන් දුක් විඳින જાතියක් විදිහට අපි ඉන්නේ එතන මම හිතන්නේ. ඒ නිසා අපිට වඩා දුක් විඳින මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. හරි? හරිද? හැබැයි ඔයාලා හොඳටම දන්නු මේ දුකෙන් මිදෙන්න නම් දුප්පත් අපිට තියෙන එකම මාවත අධ්‍යාපනය විතරයි. සමහර දරුවෝ අධික ලෙස දුක් විඳිනවා. ඔයාලා අහලා ඉත සමාලලාට අර සින්දුවක් තියෙනවා, රත්නශ්‍රී ලියන සින්දුවක්. ඒකේ ඒ ළමයා පොඩි ළමේ කවුරුදු 7 වසර ළමේ කවුරුදු 12ක් වගේ වෙන දුවෙක්. එයා දවසක් ඉස්කෝලේ ආවේ නෑලු. දක්ෂ දරුවෙක් ඉස්සරහා පෙළේල වාඩි වෙන. හැබැයි හොයලා බලනකොට දරුවා ගිහිල්ලා මල් කඩන්න. ඒ කියන්නේ එයා එයාලයි ඒ පන්සල ළඟ දෙමටවල් මල් විහාරය කියලා කියන්නේ. එතකොට දෙමටමල් විහාරයට ආසන්න වැවක මල් නෙලන්න ගිහිල්ලා එදා එතකොට තව දවස් දෙකක් තිනු පොයේ දවසට වැඩිපුර මල් ටික විකුණ ගන්න පුළුවන් කියලා හිතාගෙන ඒ වැවට ගිහින් එයාලා මල් කඩන්න ඒ දරුවා ගියාම හවස් වෙනකනුත් ගෙදරට ඇවිල්ලා නැහැ. ඊට පස්සේ ගමේ අය එකතු වෙලා ගිනිහුල් බැඳගෙන වටේම හෙව්වලු. හොයද්දි මේ දරුවා හොයාගන්න නැහැ. එතකොට බලනලු කොයිද කියලා බලද්දි මේ දරුවා උදේ පාන්දර බලනකොට අත් දෙකේ මල් දෙකක් ඇතතිව ඒ දරුවා ගහගෙන ඇවිල්ලා හරි මෙහා ඉරට. ඒ නිසා ඔයාලා අහල් තියේද සුදු නෙළුමකෝ සොරබර වැවේ මල් සුවඳ දුන් මහියංගනේ පුර පොයදා පාලුස්සකේ මල් නෙලා විකුණු පන්සලේ. ඒ කියන්නේ මේ දරුවා මල් කඩාගෙන ඇවිල්ලා පන්සලේ තියලා තමයි විකුණන්නේ. හරි. එතකොට එයාගේ ඒ ඒ ඉස්කෝලේ වැට්ටික් කරගෙන මුදල් ඉතුරුනොත් ගෙදරටත් එයා දෙනවලු ඒ මුදල්. එතකොට එයා අවුරුදු 7 වසර දරුවෙක්, අවුරුදු 11ක් 12ක් යන දරුවෙක්. හරි. එතකොට එයා මැරුණම මරණ තියන්නවත් ගෙදරට නැතිලු. එතකොට ගමේ මිනිස්සු එකතු වෙලා පොඩි මේකක් හදලා ගෙදරින් එළියට පොඩි කොටසක් හදලා ඒක තමයි මරණ තියලා තියෙන්නේ. එදා එයා ඇඳගෙන හිටියේ කියන්නේ අර එයාට තිබිච්ච එකම සුදු ගවුම. ඒක කළු පැහැ ගැන්නෝ සුදු ගවුමක් කියලා රත්නශ්‍රී කියන්නේ. ගඟට කළුවර යා වුණා, සංසාර දුක බෝ වුණා. ගඟට කළුවර යා වුණා කියන්නේ මේ හවස් වෙලා. ඇත්තරම ගඟේ ඔය හිටපු ඔය නෙළුම් මල තමයි ඒ ප්‍රදේශය ලස්සන කරේ. එතකොට එයා නැති වෙලා යනවා කියන්නේ කළුවර තමයි ඒ ප්‍රදේශයේම. සංසාර දුක වැඩි හින්ද මෙයාගේ ජීවිතය අරගෙන යනවා. සංසාර දුක බෝ වුණා, නෙළුම් මල් ටික ඉහිරුණා, එහා ඉවුරට පාවුණා. ඒ කියන්නේ නෙළුම් මල් ටික ඉහිරිලා එහා ඉවුරට පාවෙන නම් මෙයා ගතේ මේක ගිලිහෙන්න. ඒ කියන්නේ මෙයා මියදුනා කියලා තමයි මේ කියන්නේ. මේ සින්දුව ඉස්සෙල්ලම ලියලා මේක ගායනා කරන දවසේ තමයි ඇත්තම මලගෙදර තිබුණ කියලා රත්නශ්‍රී විජේසිංහ කියන්නේ. ඒ කියන්නේ එදා අර මලගෙදර දවසේ ඔය කියන ඔක්කම්පිටිය ප්‍රදේශයේ ඔය දරුව ජීවත් වෙච්ච ඒ ගමේ කවුරුවත් එදා අඬන්න හිටින තුනාට මේ ගීතේ නිදහස් කරන දවසේ බොහෝ දෙනා ඇඬුවා කියලා කියනවා. එදා දවස තමයි මේ දරුවගේ ඇත්තම මලගම තිබුණ දවස. ඒ නිසා පුතේ එහෙම මේ කතාව ඔයාලට කියනකොට ඔයාලේ හිතට කොච්චර සංවේදී බවක් දැනෙනවද? හරි. අන්න එහෙම සංවේදී බවක් වාටත් දැනෙනවනම් ඔයා පුතේ ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න, ඉංජිනේර කෙනෙක් වෙන්න ඕන ඒ මානව ගුණය ඔයා යම් තාක් දුරකට හදපු දරුවෙක් වෙනවා.